රට තුල ආහාර පිළිබඳ බරපතල ගණයේ අර්බුදයේ ලක්කර තිබෙන මොහොතක වගකිය යුතු පාර්ශව සුරංගනා ලෝකෝල ඉඳලා ඇවිල්ලා අපිට කතා කරනවා දිව්‍යම සැප සම්පත් දෙන්න. හැබැයි ඒගොල්ලෝ හොඳට කාලෙ බිලා ඉන්නෝ. හැබැයි ඒගොල්ලොන් ඔය තැන්වලට යවපු මේ රටේ සමස්ත ජනතාවට තුන් වේල කා ගන්න බැරුව අම්මේ කියා ගන්න බැරුව ඉන්න. මෙයාලා ඇවිල්ලා මයික් ඉස්සරහා ඇවිල්ලා අපිට කතා කරනවා ලොකු ලොකු දේශන දෙනවා. ඒ නිසා මේ වන විට බරපතල ප්‍රශ්නක තියෙන රටේ ආහාර පිළිබඳව ලෝක ආහාර වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් ඇතුළු ජාත්‍යන්තර රටවල් පවා දැන් වැඩි අවධානය ලක් කරලා තිබෙනවා ලංකාවේ ආහාර පිළිබඳ තිබෙන බරපතල ගැටලුව. විශේෂයෙන් මන්ද පෝෂණ සම්බන්ධව, ඒ වගේම ආහාර දැඩි උග්‍රතාවයේ තිබෙන එක, විශේෂයෙන්ම ආපනශාලා පද්ධතිය තුළ මේ රටේ ක්‍රියාකාරීත්වය හෙට දවසේ ප්‍රධාන යාන්ත්‍රණය. අපි දන්නවා මේ ආපනශාලා වලට ඇවිල්ලා කොහොමද මේ පාරිභෝගික ජනතාව ආහාර ගන්න කියන එක. සමහර දෙමව්පියෝ දරුවොත් එක්ක හෝටලයට ඇවිල්ලා ඒ දරුවෝ බනිස් ගෙඩියක් රෝල්ස් එකක් ඉල්ලලා අඬනකොට ඒ අම්මට අරන් දෙන්න ආර්ථික වත්කමක් නැතුව ඇල්ලතුරු වීදුරක් බීලා දරුවටත් ඇල්ලතුරක් පෝලා අර කෑම ටික බලාගෙන එහෙම යන තත්ත්වයක් උදාය තිබෙන්නේ. හරිම සංවේදී කරුණු මේවා. මේව මේ රටේ මැති ඇමතිතුරුන්ට තේරෙන්නේ නැහැ. මේ රටේ වගකීම් පාර්ශ්වවල මේව තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මිනිස්සු එක වේලක් හරි කාලේ හිටියොත් ඇති එක තමයි ඒගොල්ලන් ප්‍රකාශ දෙන්නේ.